අපේ නමස්කාර පූර්ව කැරියුම පිළි අරගෙන අදත් විදර්ශනා රාත්‍රිය සඳහා වැඩම කොට සිටින්නේ අතිපූජනීය රාජගිරි අරියඥාන ස්වාමින් වහන්සේ. අපි රූප වේදනා සංඥා සංකාර විඥානයන් අනිත්‍ය වශයෙන් දකිනවා. එහෙම දකින්නට පුරුදු වෙනවා. ඒ තමයි පුරුදු පුහුණු කළ යුත්තේ කියලා විශ්වාස කරනවා. ස්වාමින් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය වශයෙන් දැකීම සමාජයේ දියුණුවට එහෙමත් නැත්නම් සමාජයේ ප්‍රවර්ධනයට ඒ වගේම මේ සිංහල බෞද්ධ ජනතාවගේ වර්ධනයට ශාසනීය ආරක්ෂාවට බාධාවක් වෙන්න පුළුවන් නේද මාත්මයා මට යොමු කරන මුල්ම ප්‍රශ්නය උනේ අපි අනිත්‍ය සංඥා වඩනවා මෙතෙන්දී අපි කිව්වේ ගිහි ජනතාව පින්වත් ගිහි පින්වතුල්ලා අනිත්‍ය සංඥාව පුහුණු කරනවා විදර්ශනා නුවණ මතු කර ගන්නවා එතකොට මේ අනිත්‍ය සංඥාව පුහුණු කළා කියන කාරණේදී අපි රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය තමයි අපි දකින්නේ මහත්මයා යොමු කරපු ප්‍රශ්නය උනේ අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් අනිත්‍ය වශයෙන් දැකීම සමාජයේ දියුණුවට එහෙම නැත්නම් සමාජයේ ප්‍රවර්ධනයට එහෙම නැත්නම් මේ සිංහල බෞද්ධ ජනතාවගේ වර්ධනයට ශාසනයේ ආරක්ෂාවට බාධාවක් වෙන්න පුළුවන් නේද කියන කාරණේයි ප්‍රශ්නයක් හැටියට යොමු කළේ අපිට අනිත්‍ය සංඥා වඩනවා කියන කාරණේදී අපි තේරුම් ගන්න ඕනේ අපේ අනිත්‍ය සංඥාව ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ ධර්මයන් කෙරෙහි වූ අනිත්‍ය දැක්ම හුදකලා අනිත්‍ය සංඥාවක් වීම වැරදි සමාජය තුල ওই ප්‍රශ්නේ තියෙනවා මොකද ඒ ප්‍රශ්නේ මේ අනිත්‍යයි කියන අර්ථය තුල සමාජයේ දියුණුවට සමාජයේ සංවර්ධනයට ඒ වගේම සිංහල බෞද්ධ ජනතාවගේ ගහණය දුර්වල වෙන්න අද එවැනි ප්‍රශ්නකුත් සමාජය තුල තියෙනවා සිංහල බෞද්ධ ජනතාවගේ ගහණය වේගෙන් දුර්වල වෙනවා අන්‍ය ආගම් අන්‍ය ජාතිකයන්ගේ ගහණයන් වේගෙන් වර්ධනය වෙනවා එතකොට මෙවැනි තත්වයකට අපි වඩන්නා වූ අනිත්‍ය සංඥාව හේතු වෙනවා නේද කියන කාරණේදී කෙනෙකුට හිතන්න පුළුවන් ඇත්තටම අනිත්‍ය සංඥාව සමාජයේ ප්‍රවර්ධනයට සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රවර්ධනයට ගැටලුවක් කියන කාරණේ කෙනෙකුට හිතන්න පුළුවන් නමුත් ධර්මානුකූලව ඒ සිතුවිල්ල සාධාරණ නෑ ඒක තේරුම් ගන්න ඕන ඒ සිතුවිල්ල සාධාරණ වෙන්නේ අපි අනිත්‍ය සංඥාව හුදකලාව වැඩුවොත් පමණයි හුදකලාව අපි අනිත්‍ය සංඥා වැඩුවොත් කවදාක්වත් ඒ අනිත්‍ය සංඥාව සම්මා ඥානයන් කරා සම්මා විමුක්තියක් කරා අපි වරගෙන යන්නේ නැහැ අපි මිච්ඡා ඥානයන් මිච්ඡා විමුක්තියක් කරායි අපි අරගෙන ගියේ එයි අපි අනිත්‍ය සංඥාව හුදකලාවයි වැඩුවේ අපේ අනිත්‍ය සංඥාව අපේ විදර්ශනා නුවණ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් පෝෂණය කරගත්තේ නැහැ. ඒ නිසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් පෝෂණය නොවු අනිත්‍ය සංඥාව අපිව හුදකලා අනිත්‍ය වැඩිමබ් බවටයි පත් කළේ. අන්න එතනදී ඒ හුදකලා අනිත්‍ය කියන අර්ථය අපිවත් සමාජයත් සිංහල බෞද්ධකමත් මේ සියල්ල විනාශ කරලා දාන්න පුළුවන්. ඒ වගේම අපිව දුෂ්ටිගත මානසික රෝගියෙක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ අනිත්‍ය සංඥාව කවදාක්වත් සාසනේ දියුණුවට උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා නිරතුරුවම පින්වත් ගිහි පින්වතුන්ලා මේ කාරණය ගැන දෙවරක් හිතන්න වෙනවා. අපි අනිත්‍ය සංඥාව වඩද්දී පින්වත් ගිහි පින්වතුන්ලා අනිත්‍ය සංඥාව මුල් කරගන්නේ නිරතුරුවම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙන් තමයි අපි විදර්ශනා නුවණ දිශාවට යන්නේ අපේ සමත සිත් අපි විදර්ශනාවට යොමු කරගන්නවා බුද්ධානුස්සතියෙන් පෝෂණය කරගන්නා වූ සමත සිත් ධම්මානුස්සතියෙන් සංඝානුස්සතියෙන් පෝෂණය කරගන්නා වූ සමත සිත් ශීලානුස්සතියෙන් ත්‍යාගානුස්සතියෙන් දේවතානුස්සතියෙන් පෝෂණය කරගන්නා වූ සමත සිත් පින්වතුනි අපේ සම්මා සමාධිය උපයෝගී කරගෙන අපි විදර්ශනාමය සිත් බවට පත් කරගන්නවා එතකොට අපි බලන්න බුද්ධානුස්සතිය තුලින් අපි ඇති කරගන්නා වූ සමත සිත අපි කොහොමද පින්වතුනි විදර්ශනා සිතක් බවට පත් කරගන්නේ මං ප්‍රශ්නෙට මුල් වෙච්ච කාරණේට එන්න පෙර ආතුවයි මේ අතුරු කාරණේ මතු කරන්නේ අපි තුල ඇති කරගත්තා වූ බුද්ධානුස්සතිය තුලින් ඇති කරගත්තා වූ සමත සිත අපි කොහොමද විදර්ශනාමය සිතක් බවට පත් කරගන්නේ ඔබ හිතන්නේ ඔබ තෙරුවන්ගේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් කෙරෙහි සැකේකින් විචිකිච්ඡාවකින් තොරව ඒ ගුණයන් ඥානයන් මෙනෙහි කරලා ඒවා සත්‍යායනය කරලා
නුවණින් විමසලා බලලා ඔබ බුද්ධානුස්සතිය තුල ශක්තිමත් වෙනවා. එහෙම ශක්තිමත් වෙලා බුද්ධානුස්සතිය කෙරෙහි සිත ඍජුව පිහිට ගන්නවා. නොසැලෙන සිතක් ඇති කර ගන්නවා. සැකයේ විචිකිච්ඡාවෙන් තොර හිතක් ඇති කර ගන්නවා. ඒ සැකයේ විචිකිච්ඡාවෙන් තොර සිත සමාධිමත් භාවයට පත් වෙනවා. දැන් බුද්ධානුස්සතියෙන් සමාධිමත් වූ හිතක් ඔබට තියෙනවා. ඒ බුද්ධානුස්සතියෙන් සමාධිමත් වූ හිත ඔබ උපයෝගී කර ගන්න. මේ සුන්දර වෙසක් සතිය. මේ සුන්දර වෙසක් සතිය ආරම්භය. මේ සුන්දර වෙසක් සතිය ආරම්භයේ ඔබට පුළුවන් නම් බුද්ධානුස්සතියෙන් ඔබ ඇති කරගත් සමත සිත විදර්ශනාමය සිතක් බවට පත් කරගන්න ඔබ මේ සුන්දර වෙසක් දවසේ අර්ථය සැබවින්ම ජීවිතයට එකතු කරගත් දක්ෂයේ බවට පත් වෙනවා. මේ බුද්ධානුස්සතියේ විදර්ශනා මේ අර්ථය තුලින් ඔබට ධම්මානුස්සතිය සංඝානුස්සතිය සීසතියත් විදර්ශනාව දිශාවට අරන් යෑමේ ශක්තිය මතු වෙනවා. එනිසා දැන් ඔබ මේ සුන්දර වෙසක් පුරපසළොස්වක පොයේ දවසේ අප්‍රමාණ පින්කම් වලේදීලා උපෝසත සීලයන්ට සම්වැදිලා ඒ වගේම බණ භාවනා කරලා පන්සල් ආරණ්‍ය තුල ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන බුද්ධානුස්සතියෙන් පිරුණා වූ සිතෙන් ජීවත් වෙන්න. ඒ සමත සිත ඔබ මේ සුන්දර රාත්‍රියේදී මේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා පින්වතුනි විදර්ශනාමය බුද්ධානුස්සතිය බවට පත් කරගන්න. පින්වතුන් මේ මොහොතේ ඔය වාඩි වෙලා ඉන්න ආසනෙම වාඩි වෙලා දැස් පියාගෙන මේ විදියට නුවණින් දකින්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. අද උදෑසන ඔබ පන්සලට ගිය වෙලාවේ, අද උදෑසන ඔබ ආරණ්‍යට ගිය වෙලාවේ, ඔබ බුද්ධ මන්දිරයට ගොඩ වෙලා බුදුරජාණන් වහන්සේට සුවඳ වර්ණවත් මල් දෝතක් පූජා කරගත්ත වෙලාවේ, බුදුරජාණන් වහන්සේට ප්‍රණීත ගිලම්පසක් කිරි ආහාරයක් බුද්ධ පූජාවක් පූජා කරගත්ත වෙලාවේ, ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය ඔබේ හිතේ ඇඳෙන්නේ නැති. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකයේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උණ හැටින වුණින් දකින්න. සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය පින්වතුනි පිරිනිවන් මංචකයේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උණ හැටින වුණින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව පිරිනිවන් මංචකයේදී බාහිර සතර මහා ධාතුවක් බවට පත් උණ හැටින වුණින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික පටවි ධාතුවත් බාහිර පටවි ධාතුවත් එකම ස්වභාවයේ පටවි ධාතුවක් කියලා නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ආපෝ ධාතුවත් බාහිර ආපෝ ධාතුවත් එකම ස්වභාවයේ ආපෝ ධාතුවක් කියලා නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික තේජෝ ධාතුවත් බාහිර තේජෝ ධාතුවක් එකම ස්වභාවයේ තේජෝ ධාතුවක් කියලා නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික වායෝ ධාතුවක් බාහිර වායෝ ධාතුවක් එකම ස්වභාවයේ වායෝ ධාතුවක් කියලා නුවණින් දකින්න. පින්වතුනි ඒ ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේ තුලින් ධර්මයයි, බුදුරජාණන් වහන්සේ තුලින් විදර්ශනාවයි, බුදුරජාණන් වහන්සේ තුලින් සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. ඔබ දැස් පියාගෙන අතීතේ වැඩ සිටියා වූ ලක්ෂ ගානක් බුදුරජාණන් වහන්සේලාගේ රූපයන් සිහියට නගා ගන්න. ඒ අතීතේ වැඩ සිටිය ලක්ෂ ගානක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපයන් සිහියට නගා ගන්න. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම රූපයන් පිරිනිවන් මංචකයේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උණ හැටින වුණින් දකින්න. ඒ අතීත බුදුරජාණන් වහන්සේලාගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවටම මුහුණ හැටින වුණින් දකින්න. ඊළඟට ඔබ අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80,000ක් ආයුෂ වළඳලා පිරිනිවන් මංචකයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපය පින්තුනි පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි නුවණින් දකින්න. බුදුරජාණන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවට මුහු වෙන හැටි නුවණින් දකින්න. පින්තුනි මේ ඔබ දකින්නේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමැති සාරා සංක කල්ප ලක්ෂ ගානක පාරමී පුණ්‍ය ශක්තියත් පිංතුනි පිරිනිවන් මංචකයේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙනවා. පිංතුනි මෙවැනි ප්‍රණීත සංස්කාරයනුත් අනිත්‍යභාවයට පත් වෙලා යනවා. මෙවැනි ප්‍රණීත සංස්කාරයනුත් වෙනස් වෙලා යනවා. මෙවැනි ප්‍රණීත සංස්කාරයනුත් ආස්වාද රහිත භාවයටම පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංතුනි ඔබ මේ සුන්දර රාත්‍රියේදී ඔබ මේ අත්දකින්නේ අද උදෑසන පටන් මේ මොහොත දක්වා ඔබ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන ඇති කරගත්තා වූ සමත සිත්, බුදුරජාණන් වහන්සේට සද්ධාවෙන් සීලෙන් මෛත්‍රියෙන් සතියෙන් සමාධියෙන් ජීවිතේ පූජා කරලා ආමිසෙන් පූජා කරලා ඔබ ඇති කරගත්තා වූ සුන්දර සමත සිත, පිංතුනි මේ සුන්දර රාත්‍රියේදී මේ විදර්ශනා රාත්‍රියේදී ඔබ සුන්දර විදර්ශනාමය සිතක් බවටයි පත් කරගත්තේ. මම දැන් නැවතත් මහත්මයා යොමු කරපු ප්‍රශ්නෙටයි යොමු වෙන්නේ. මහත්මයා යොමු කළේ ගිහි පින්වතුල්ලා පුහුණු කරන්නා වූ අනිත්‍ය සංඥාව ගිහි පින්වතුල්ලාගේ ආර්ථිකයට, ගිහි පින්වතුල්ලාගේ සංවර්ධනයට, ගිහි පින්වතුල්ලාගේ පැවැත්මට වර්ධනයට බාධාවක් වෙනවා නේද කියන කාරණය. පින්වතුනි මම නැවතත් කියනවා අනිත්‍ය සංඥාව හුදකලාව වැඩුවොත් ඔබතුමී අහන ප්‍රශ්නය සාධාරණයි. නමුත් අනිත්‍ය සංඥාව කියන්නේ හුදකලාව වැඩිය යුතු ධර්මතාවයක් නෙමේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පින්වතුනි සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන අපිට දස පියවරක් දේශනා කරනවා. පියවර 10ක්. එනිසා අපි විදර්ශනාවට එන්න නම් පින්වතුනි අපි අනිවාර්යෙන්ම පියවර 8ක් පරිපූර්ණ කරලා තියෙන්න ඕනේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්තෝ ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. විදර්ශනාව ළඟට එන්න නම් මේ 8 පියවර අපි නිවැරදිව පියවරෙන් පියවර අපි ඉදිරියට එන්න ඕනේ. මේ 8 පියවරෙන් තොර විදර්ශනාවක් මේ ලෝක ධාතුවේ නැහැ. සම්මා විදර්ශනාවක් මේ ලෝක ධාතුවේ නැහැ. නමුත් මේ 8 පියවරට එන්නත් අපිට තව කාරණා තුනක් මුල් වෙන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම. මේ උතුම් අර්ථයන් තුලින් අපි මේ 8 පියවර තබලා අපි සම්මා සමාධියක් ඇති කරගෙන ඉනුත් එහාට තව පියවර දෙකක් තියෙනවා. ඒ පියවර දෙක තමයි සම්මා ඥාන, සම්මා විමුක්තිය. එහෙනම් පින්වතුනි අපි සම්මා දිට්ඨියෙන් පටන් අරන් මේ දස පියවර තුලිනුයි අපි අපේ විමුක්තිය කරා ගමන් ගන්න. අපි අපේ විදර්ශනා නුවණ කරා අපි ඉදිරියට යන්නේ. ඒ නිසා විදර්ශනාව අනිත්‍ය සංඥාව අපි හුදකලාව වැඩුවොත්, ඒ කියන්නේ මේ 8 පියවර ගැන හිතන්නේ නැතුව අපි එක පියවරෙන් විදර්ශනාවට යන්න ගියොත් අපි අපේ ගිහි ජීවිතයත්, අපේ ආර්ථිකයත්, අපේ මානසික තත්වයත්, මේ සියල්ලම අපි විනාශ කරගත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා නිරතුරුව දක්ෂ වෙන්න මේ උතුම් ධර්මය අපි දේශනා කරන්නේ පින්වත් ගිහි පින්වතුල්ලාටයි. ඒ නිසා පින්වත් ගිහි පින්වතුල්ලා දක්ෂ වෙන්න අද අප්‍රමාණ විදර්ශනාමය ධර්මයන් ඇහෙනවා. සාමින් වහන්සේලා අප්‍රමාණ පිරිසක් සමතය ඉක්මෝලා ඉස්සරහට ගිහිලා විදර්ශනාව ගැන දේශනා කරනවා, චතුරාර්ය සත්‍ය ගැන දේශනා කරනවා, සම්මා ඥාන විමුක්තියන් ගැන දේශනා කරනවා. එනිසා අනිත්‍ය සංඥාව වේගයෙන් සමාජගත වෙනවා. ඒ අනිත්‍ය සංඥාව වේගයෙන් සමාජගත වෙන සමාජයක පිංතුනේ අපි අනිත්‍ය සංඥාව ගැන පරිස්සම් වෙන්න ඕනේ.
මොකද අපිට ඇහෙනවා සමහර අනිත්‍ය සංඥා විග්‍රහ කිරීමේදී සම්මා දිට්ඨිය විග්‍රහ වෙන්නේ නැහැ සම්මා සංකප්ප විග්‍රහ වෙන්නේ නැහැ සීලය විග්‍රහ වෙන්නේ නැහැ සම්මා සතියක් විග්‍රහ වෙන්නේ නැති අවස්ථා තියෙනවා ඒ නිසා අපි නිරතුරුවම අනිත්‍ය සංඥාව අපේ මේ අට පියවරෙන් පෝෂණය වුණා වූ අනිත්‍ය සංඥාවක් කරගන්න ඕන මේ අට පියවරෙන් අපේ අනිත්‍ය සංඥාව අපි පෝෂණය කරලා ගත්තේ නැත්නම් විශේෂයෙන් ගිහි පිංගතුල්ලා පිංගතුණි තමන් වඩන මේ මිච්ඡා අනිත්‍ය සංඥාව තුල බලවත් කායික මානසික වගේම ආර්ථික සහ සමාජීය ප්‍රශ්නයන් සමාජය තුල උද්ගත වෙන්න පුළුවන් ඔබ බලන්න අපි නිරතුරුව ජනතාවට පිංගතුල්ලාට මතක් කරනවා ඔබ මේ ජීවිතේ සෝවාන් ඵලය බලාපොරොත්තු වෙනුයි ඔබේ ජීවිත පවත්වාගෙන යන්නේ බුදුරජාණන් වහන්සේ විවාහ වෙලා දරුවෝ හදාගෙන ජීවත් වෙන අයට එහෙම නැත්නම් විවාහයක් වෙන්න බලාපොරොත්තු වෙන අයට ඒ වගේම ලෞකික සම්පත් බලාපොරොත්තු වෙන අයට රැකී රක්ෂා ව්‍යාපාර කරගෙන ගිහි ජීවිතේ බලාපොරොත්තු වෙන අයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබලා මේ ගිහි ජීවිත ගත කරලා ඒ ගිහි වගකීම ඉටු කරලා මේ මධ්‍යම ප්‍රතිපදාව තුල ශක්තිමත් වෙලා මේ ජීවිතේ සතර අපායෙන් මිදෙන්න කියන කාරණය ඒක හොඳින් තේරු ගන්න. ඒ නිසා අපේ ඉලක්කය ගිහි පින්වතුන්ලාගේ ඉලක්කය සතර අපායෙන් මිදීම විය යුතුයි. ඒක තේරුම් ගන්න ඕන. මොකද සංසාරයක් පුරාවට අපිට බිරින්දෑවරු කෝටි ගාණක් හිටියා. ඒකම බිරිඳක්වත් අපිට අයිති නෑද සංසාරේ අපිට සාම් පුරුෂයාණන්ලා ලක්ෂ ගාණක් හිටියා පටිච්ච සමුප්පන්නව ඒකම සාම් පුරුෂයෙක්වත් අද අපිට අයිති නැහැ සංසාරේ අපිට පුතාලා දුවලා මුණුබුරු මිනිබිරියෝ අම්මලා තාත්තලා ලක්ෂ ගාණක් හිටියා ඒකම කෙනෙක්වත් අද අපිට අයිති නැහැ එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ පටිච්ච සමුප්පන්නව එවන් ඥාතිත්වයක් අපි පසුපස්සේ තිබ්බා ඒ කිසිම ඥාතිත්වයක් අපිට අයිති නැහැ එහෙනම් මේ ජීවිතේ අපි බැඳුන මේ එකම ඥාතිත්වයක්වත් අපිට අයිති නැහැ මේ සියල්ලම අවිද්‍යාව හේතුවෙන් සකස් වුණා වූ සංස්කාරයන්මයි මේ අර්ථය තේරුම් අරගෙන අපි දක්ෂ විය යුතුයි ඔබේ බිරිඳ ඔබේ සාම්පුරුෂයා ඔබේ දුව ඔබේ පුතා ඔබේ මොනුපුරා ඔබේ මිනිපිරිය ඔබේ අම්මා ඔබේ තාත්තා ඔබේ ගුරුවරයා ඔබේ ගුරුවරිය පින්වතුනි අපේ නිවන් මාර්ගයට අපේ උතුම් සෝවාන් ඵලය ලබන්නා වූ මාර්ගයට අපේ මේ දස පියවරට කමඨහනක් බවට පත් කරගන්න කමඨහනක් බවට ඔබේ බිරිඳ පන්සලක් බවට පත් කරගන්න ඔබේ සාම්පුරුෂයා පන්සලක් බවට පත් කරගන්න ඔබේ දරුවා මොනුබුරා මිනිබිරි පන්සලක් බවට පත් කරගන්න එයි අපේ පින ශක්තිමත් කරගන්න අපේ කුසලයේ ශක්තිමත් කරගන්න අපේ සමත සිත ශක්තිමත් කරගන්න ඒ සමත සිත තුලින් විදර්ශනා සිත ශක්තිමත් කරගන්න එහෙමනම් මේ සමාජ ඥාතිත්වය තුල අපි පින ශක්තිමත් කරගන්න නම් අපි කුසලයේ ශක්තිමත් කරගන්න නම් අපි නිරතුරුවම දක්ෂ විය යුතුයි අපෙන් සමාජයට විය යුතුකම් පක්ෂය අකුරට ඉටු කරන්න සම්මා දිට්ඨියට අදාළව සම්මා සංකප්පයන්ට අදාළව බිනිදට වෙන්න තියෙන උතුකම් පක්ෂයක් තියෙනවා මහත්යාට වෙන්න තියෙන උතුකම් පක්ෂයක් තියෙනවා දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න තියෙන උතුකම් පක්ෂයක් තියෙනවා දරුවන්ගෙන් දෙමාපියන්ට වෙන්න තියෙන උතුකම් පක්ෂයක් තියෙනවා සමාජයෙන් සමාජයට වෙන්න තියෙන උතුකම් පක්ෂයක් තියෙනවා පිටුනේ මේ උතුකම් පක්ෂය ලෞකික ප්‍රඥාවෙන් පනවනවා ඒ උතුකම් පක්ෂයේදී බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියේදී දේශනා කරනවා දරුවන් විසින් Tamanගේ දෙමාපියන් මහා බ්‍රහ්මීන් හැටියට දකින්න ඕනි කියලා. යුතුකම ප්‍රක්ෂයක් තියෙනවා. ඒ වගේමයි දෙමාපියන් විසින් තමන්ගේ දරුවන් අනාගත මහා බ්‍රහ්මීන් බවට පත් කළ යුතුයි කියලා. එහෙනම් මේ යුතුකම් ප්‍රක්ෂයෙන් බැහැර වෙලා අපිට ජීවත් වෙන්න බෑ. මේ යුතුකම් ප්‍රක්ෂය බැහැර කරලා අපේ දසපියවර පරිපූර්ණ කරගන්න බෑ. ඒ නිසා මේ බැඳීම් අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සංස්කාර උනත් මේ බැඳීම් අනිත්‍ය වූ බැඳීම් උනත් අතීතයේ තිබුණ සෑම ඥාතිත්වයක්ම අනිත්‍ය වූ ධර්මතාවයන් උනත් බුදුරජාණන් වහන්සේ අපිට පවරලා තිනවා අවිද්‍යාව හේතුවෙන් සකස් වුණා වූ මේ සංස්කාර උපයෝගී කරගෙන මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය මේ අට පියවර ශක්තිමත් කරගෙන ඔබ දක්ෂ වෙන්න ඕනේ
අම්මා කියන අර්ථය උපයෝගී කරගෙන අම්මා කියන අර්ථයෙන් මිදෙන්න තාත්තා කියන අර්ථය උපයෝගී කරගෙන තාත්තා කියන අර්ථයෙන් මිදෙන්න ඔබ දක්ෂ වේතුයි බිරිඳ සාම්පුර්ෂයා කියන අර්ථය උපයෝගී කරගෙන බිරිඳ සාම්පුර්ෂයා කියන අර්ථයෙන් මිදෙන්න ඔබ දක්ෂ වේතුයි දුව පුතා මොනුබුරා මිනිබිරි කියන අර්ථය උපයෝගී කරගෙන මේ දරුවා කියන අර්ථයෙන් මිදෙන්න මේ අර්ථයන්ගෙන් මිදෙන එකම නිවැරදි මාර්ගය තමයි උතුම් ආරෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ගිහි ජීවිතය තුළ මේ ගිහි බන්ධනයන් තුළ මේ ගිහි ලෞකික සැපයන් තුළ පින්තුනි තමන්ගේ ලෞකික සැපයන් ලබනවා වගේම ඔබ ඒ බැඳීම් උපයෝගී කරගෙන ඥාතිත්වයන් උපයෝගී කරගෙන ඒ ඥාතිත්වයන්ගෙන් මිදීමේ දිශාවට යන්න එහෙනම් මේ මිදීමේ දිශාවට යද්දී අපිට වගකීම් පැහැර හැරලා ඒ දිශාවට යන්න බෑ. අම්මා තාත්තාට ගරු නොකරේ දිශාවට යන්න බෑ. අම්මා තාත්තාට උපස්ථානයේ නොකරේ දිශාවට යන්න බෑ. මගේ දරුවා මං අනාගතේ මහා බ්‍රහ්මේ කරනවා කියන අදහස බැහැර කරලා මගේ දරුවාට වෙන දෙයක් වෙද්දෙන් කියන තැන ඉඳන් ඔබට කවදාක්වත් විදර්ශනාවට යන්න බෑ. මොකද ඔබ යුතුයකම් පක්ෂය පැහැර හැරලායි තියෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වී යුතුයකම් පක්ෂයේ අකුරට ඉටු කරන්න. ඒ අකුරට ඉටු කිරීම තුලයි ඔබ මාර්ගය කෙරේ සැකයෙන් විචිකිච්ඡාවෙන් බැහැර වෙන්නේ. තෙරුවන් කෙරේ සැකයෙන් විචිකිච්ඡාවෙන් බැහැර වෙන්නේ. ඔබට මාර්ගය කෙරේ සැකයක් විචිකිච්ඡාවක් තියෙනවා නම් ඒ සැකය විචිකිච්ඡාව කවදාක්වත් ඔබව සම්මා සමාධියකට අරන් යන්නේ නැහැ. ඒ නිසා සමාජ වගකීම් ඉටු කරමින් සමාජ යුතුයකම් ඉටු කරමින් බිරිඳට දුව දරුවාට අම්මා තාත්තාට ඥාතියාට හිතවතාට රටට ජාතියට සාසනයට තමන්ගේ යුතුයකම් ඉටු කරමින් ඒ යුතුයකම් අනිත්‍ය වූ සංස්කාර වශයෙන් දකිමින් ඔබේ සමත සිත් වඩමින් ඒ සමත සිත් විදර්ශනා සිත් බවට අරන් යන්න අපි දක්ෂ වෙන්න ඕන. එතනයි ගිහි කෙනෙක්ගේ විදර්ශනා මාර්ගය. එහෙම නැතුව ගිහි කෙනෙක්ගේ විදර්ශනා මාර්ගය කියන්නේ අම්මා තාත්තා අමතක කරලා බිරිඳට වෙන්න තියෙන යුතුයකම් අමතක කරලා සාම්පුරුෂයාට වෙන්න තියෙන යුතුයකම් අමතක කරලා අනේ දරුවෝ අනිත්‍යයි කියලා දරුවන්ට වෙන්න තියෙන යුතුයකම් අමතක කරලා දරුවෝ අයාලේ යන්න හැරලා අපි විදර්ශනා වැඩිම ඒ විදර්ශනාව මිච්ඡා විදර්ශනාවක් මේ අට පියවරෙන් පෝෂණය නොවුනා වූ මිච්ඡා විදර්ශනාවක් එනිසා ඔබ සම්මා විදර්ශනාවට යන්න ඕනේ ඔබ සම්මා විදර්ශනාවට යන්න නම් සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධියේ දක්වා මේ අට පියවර ඔබ කල්යාණ මිත්‍රාශ්‍රයට අදාළව සද්ධර්මයට අදාළව ඔබ ඉදිරියට අරන් යන්න ඕනේ මෙහෙම අරගෙන යන ගමනේදී දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම ඔබට කියන්නේ විසාකාව පූර්වාදර්ශයට ගන්න අනේ පිට සිටුතුමා පූර්වාදර්ශයට ගන්න අතීතේ ජීවත් වුණා වූ ගිහි මේ අධිගමලාභීන් පූර්වාදර්ශයට ගන්න. ඇත්තටම ඔබ විසාකාව පූර්වාදර්ශයට ගත්තද? ඔබේ හෘද සාක්ෂියට ඔබ තට්ටු කරලා අහන්න මේ සුන්දර වෙසක් පුර පසළොස්වක පොයේ දවසේ විසාකාව කල්ප ගානක් ඈතක ඉඳන් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍රදායිකා වෙනවා කියලා ඒ චේතනා ඇති කරගෙන තෘෂ්ණාවෙන් උපාදානය ඇති කරගෙන ඒ අග්‍රදායිකාව වීමේ උපාදානය දරාගෙන ඊට අදාළ පාරමී ධර්මයන් පරිපූර්ණ කරලයි මේ සම්මා සම්බුද්ධ ශාසනය ඉපදෙන්නේ. එහෙනම් බලන්න එවන් ප්‍රාර්ථනීය අරමුණක් තුළ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය ඉපදුන විසාකා උපාසිකාවගේ ජීවිතය දිහා බලන්න. විසාකා උපාසිකාව තරුණ වයසේදීමයි උතුම් සෝවාන් ඵල අවබෝධයට පත් වෙන්නේ. විසාකාව තරුණ වයසේදීම විවාහයකට යනවා. තරුණ වයසේ විවාහයකට යනවා. කෝටිපති සිටුවරෙක් සමග විවාහයකට යනවා. මහා දෑවැද්දක් එක්ක. ඒ කෝටිපති සිටුවරයාත් එක්ක විවාහයට ගිහිල්ලා මේ සෝවාන් ඵලයට පත් වෙච්ච විසාකාව. තරුණ වියේදීම ලාබාල තරුණ වියේ සෝවාන් ඵලයට පත් වුණා. ඇය හිතුවද අම්මෝ කසාද බඳින්නේ නැන්නේ මොන දුකක්ද කියලා හිතුවද? එහෙම හිතුවේ නැහැ. දැන් අපි හිතන්නේ එහෙමනේ. අපේ කෙනෙක් නිකන්වත් භාවනා පන්තියකට ගියොත් අපේ කෙනෙක් නිකන්වත් අනිත්‍ය වැඩුවොත් අම්මෝ මම නම් කසාද බඳින්නේ අන්න හිටපු තැන අම්මෝ මම නම් ළමයි හදන්නේ කසාද බැන්දත් ඊළඟට කියන්නේ මොකද්ද මම නම් ළමයි හදන්නේ මෙන්න අපේ අනිත්‍ය මේක විග්‍රහ කරගන්න මම මේ කතා කරන්නේ ගිහි පින්තුල්ලාගෙන ශ්‍රාවකෙන් ගැන නෙමෙයි ශ්‍රාවකෙන්ට මේ ධර්මය අදාළ නැහැ ඒතොර දැන් විසාකා උපාසිකාව
තරුණ වයසේ ලාබාල තරුණ වයසේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා ඊළඟට මොකද කරන්නේ දෙමාපියන්ගේ ආශිර්වාදයෙන් විවාහයකට යනවා සෝවාන් ඵලයට පත් වෙලා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා ආර්ය සීලය ආර්ය සද්ධා වැති කරගෙන තරුණ ලාබාල දැරියක් අවුරුදු 15 16 දී ඇය විවාහයකට යනවා මම සෝවාන් ඵලයට පත් වෙලා මම අනිත්‍ය සංඥාව දැකලා මම විදර්ශනාව දැකලා අම්මෝ මම නම් විවාහ වෙන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. දැන් විවාහ වෙලා මොකද කරන්නේ? විවාහ වෙලා දරුවන් මං හිතන්නේ මම දන්න තරමේ දරුවෝ 10 දෙනෙකුට වඩා බිහි කරනවා. විසාකාව. මේ සෝවාන් ඵලයට පත් වෙච්ච විසාකා උපාසිකාව දරුවෝ 10 දෙනෙකුට වැඩිය බිහි කරලා ඒ දරුවෝ 10 දෙනාගෙන් මොනබුරු මිනිබිරියෝ 100 ගානක් සමාජයට එකතු කරනවා. මොනබුරු මිනිබිරියන් 100 ගාන දරුවෝ 10 දෙනා ලොකු මහත් වෙලා ඒගොල්ලෝ විවාහ වෙලා අවසානයේ මොනබුරු මිනිබිරියන් 100 ගාන සමාජයට දායාද කරනවා ජනගහනට එකතු කරනවා මෙන්න මේ විදර්ශනා නුවණ ජීවිතයට එකතු කරගත්ත උතුම් සෝවාන් ඵලය තරුණ වියේදී සාක්ෂාත් කරගත්ත විසාකාව 100 කැමැත්තෙන් විවාහ වෙලා 100 කැමැත්තෙන් දරුවෝ 10 දෙනෙකුට වඩා ලෝකෙට බිහි කරලා ඒ දරුවන්ගෙන් මොනුඹුරු මිනිබිරියන් 100 ගානක් ලෝකෙට දායාද කරලා පින්තුනේ විසාකා උපාසිකාව සාසනේ අග්‍ර දායිකාව බවට පත් වුණා. අපේ අනිත්‍ය සංඥාව මොකද්ද? ඈ දැන් මේ විසාකා උපාසිකාව බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ බුදුරජාණන් වහන්සේ සහතිකයක් දුන්න සෝවාන් ඵලයට පත් වෙච්ච උපාසිකාවක් තරුණ වියේදීම. ඒ තරුණ වියේදීම උපාසිකාව විවාහත් වෙනවා දරුවෝ 10 දෙනෙකුටත් වඩා ලැබෙනවා ඒ දරුවන්ගෙන් අනාගත මුණුපිරි මිනිපිරියන් 100 ගානක් ඇති කරනවා. නමුත් දැන් අපේ හද සාක්ෂිර තට්ටු කරන්න. ඔබ ගිහි කෙනෙක් හැටියට ඔබේ අනිත්‍ය සංඥාව ගැන ඔබ හිතන්නේ ඔබ අනිත්‍ය සංඥාවේ අයන් ඉගෙන ගත්තත් එතනින් ඔබ හිතන්නේ අම්මෝ මම කසාද බඳින්නේ මේක දුකක්. මම දරුවෝ හදන්නේ සමහර වෙලාවල කියන අපි කසාද බඳිනවා ස්වාමීන් වහන්සේ දරුවෝ නම් හදන්නේ මේ දුක නම් අපිට විඳින්න බෑ. දරුවයි අපිට ඇති නෑ සංසාරේ හිටියකම දරුවක්ව දැන් මේ බණ අහලා ඒගොල්ලොත් ඒක ගල්පගෙන කියනවා. නමුත් ඒ ගැළපීම විදර්ශනාමය ධර්මානුකූල ගැළපීමක් නෙමෙයි ඒගොල්ලන්ගේ ජීවිතේට. තේන්න. මොකද බුදුරජාණන් වහන්සේ දරුවෝ හදන්න එපා කියලා පැවරුවේ නෑ ගිහි පින්වතුන්ලාට. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට පනවන ධර්මතාවයක් තින යුතුයකම. මොකද්ද යුතුයකම? ඔබ තරුණෙක් නම් ඔබ තරුණියක් නම් ඔබ විවාහ වෙච්ච යුවලක් නම් බුදුරජාණන් වහන්සේ ඔබට පනවනවා. ඔබේ එක යුතුයකමක් තමයි මොකද්ද? ඔබේ දෙමාපියන්ගේ පරපුර ඔබ ඉදිරියට අරන් යන්න ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය. අන්න බුදුරජාණන් වහන්සේගේ විදර්ශනාව. අන්න බුදුරජාණන් වහන්සේගේ විමුක්තිය. බුදුරජාණන් වහන්සේ විමුක්තිය සාක්ෂාත් කළා කියලා බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාටත් ගිහි ජීවිතයෙන් අරගෙන රාහුල කුමාරයා පැවිදි කළා. දායාද ඉල්ලන් ආපු රාහුල කුමාරයාට දායාද දෙන්න ගියේ නැහැ ලෞකික දායාද. ඔබට දෙන්න තියෙන එකම දායාදය පැවිදි ජීවිතයයි කියලා රාහුල කුමාරයාව ගිහි ජීවිතයෙන් අරන් අරන් පැවිදි කළා රාහුල කුමාරයා. එහෙව් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පණවනවා විනයක්. මොකද්ද යුතුයකමක්? සෑම දරුවෙක්ගෙම දුවෙක්ගෙම පුතෙක්ගෙම යුතුයකමක් තියෙනවා. මොකද්ද යුතුයකම? තමන්ගේ දෙමාපියන්ගේ පරපුර ඉදිරියට අරන් යෑම. ඒ ඉදිරියට අරන් යන්නේ කොහොමද? තමන් විවාහ වෙලා දරුවෝ බිහි කරන්න ඕනේ. තමන්ගේ පරපුර ඉදිරියට අරන් යන්න. අන්න බුදුරජාණන් වහන්සේගේ විදර්ශනාව. අන්න සම්මා ඥාණයන්ගෙන් පෝෂණය වූ විදර්ශනාව. අන්න සම්මා සමාධියෙන් පෝෂණය වූ විදර්ශනාව. අන්න ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ විදර්ශනාව. නමුත් අපේ විදර්ශනාව මොකද්ද? අපි භාවනා පන්තියකට දවසක් ගියොත් අපි කමටහනක් ලැබුවොත් පිංගතුනේ අපි මොකද්ද කරන්නේ? අම්මෝ කසාද බඳින්නේ නැන්නේ. තව කෙනෙක් ඉන්නවා කසාද බැඳිනවා ළමයි හදන්නේ නැන්නේ. තව කෙනෙක් ඉන්නවා කසාද බඳිනවා එක දරුවයි. අම්මෝ ඊට වඩා නම් එපා. තව කෙනෙක් ඉන්නවා කසාද බඳිනවා උපරිම දරුවෝ දෙන්නයි. අද එතන තමයි සමාජෙ ඉන්නේ. උපරිම දෙන්නයි තුනකට යන අය ඉන්නවා. ඒ තුනට යන්නේ. මුල් දරුවෝ දෙන්නාම ගැහණු දරුවෝ නම් පිරිමි දරුවෙක් බලාපොරොත්තු තුන්වෙනියට යනවා. නමුත් තුන්වෙනි දරුවා උහුමනාවන්නේ මුල් දරුවෝ දෙන්න ගැහණු දරුවෝ නිසා පිරිමි දරුවා බලාපොරොත්තු තුන්ට යනවා. නැත්තම් මුල් දරුවෝ දෙන්න පිරිමි දරුවෝ නිසා ගැහණු දරුවා බලාපොරොත්තු තුන්වෙනි තැනට ඔන්න තුන්වෙනි තැනට යන්නත් හේතුව. නැත්තම් එතෙන්ටත් යන්නේ ඇයි? සියලු දේ අනිත්‍යයි.
සියලු දේ අනිත්‍යයි. නමුත් ඔය අනිත්‍ය විසාකාව ළඟ තිබ්බද? විසාකාව සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. තරුණ වියේදීම ඔබ වගේ නෙමෙයි. ඒතකොට තරුණ වියේදී විසාකාව සෝවාන් ඵලයට පත් වෙලා ඔබ ඒත් වඩන අනිත්‍ය සංඥාව තිබ්බද? ඈ? එහෙනම් මොකද්ද මේ ප්‍රශ්නේ? එහෙනම් ඔබේ අනිත්‍ය සංඥාවත් මම ලබන්නේ එක දරුවයි. මම ලබන්නේ දරුවෝ දෙන්න ඊට වඩා නෑ. මම කසාද බඳින්නේ නැහැ. මම කසාද බැඳා දරුවෝ හදන්නේ නැහැ. එහෙනම් ඔබ ඔය වඩන අනිත්‍ය සංඥාවත් විසාකාවගේ අනිත්‍ය සංඥාවත් පරතරයක් තියෙනවද නැද්ද? ඔබේ හෘද සාක්ෂියට ඔබ තට්ටු කරලා අහන්න. ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. විසාකාවේදා ගත්තා වූ තීරණය වැරදිද කියලා. දරුවෝ දහ දෙනෙකුට වඩා හදලා ඒ දරුවන්ගෙන් මොනුපුරු මිනිපිරියන් සිය ගානකට වඩා හදලා එයා සමාජය දරුවන්ගෙන් පෝෂණය කළා. සමාජයේ බෞද්ධ ගහණය වැඩි කළා. මොකක්ද එයා කළේ? පින්වතුනි ශාසනය උපයෝගී කරගෙන. මුදින් තේරුම් ගන්න මේ ධර්මයේ නිවැරදිව තේරුම් ගන්න. මේවා වැරදි විදිහට තේරුම් ගත්තොත් අපිත් ධර්මය අහිමි කරගෙන අපි ශාසනයත් ලෝකයෙන් වේගෙන් අහිමි කළා දානවා. හොඳට තේරුම් ගන්න. අපි ධර්මය අහිමි කරගෙන මොකද ධර්මය අහිමි කරගන්නේ? අපේ අනිත්‍යයන් දෘෂ්ටිගත අනිත්‍යයක්. අපේ අනිත්‍ය විසාකාවගේ අනිත්‍ය නෙමෙයි. අපේ දෘෂ්ටිගත අනිත්‍යයක් තියෙන්නේ. හොඳින් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය ගිහි පින්වතුන්ලා වඩන්න යන්න එපා. රාහුල කුමාරයාට අනේ ගිහි ජීවිතේ නම් එපා. ඔබට අදාළ පැවිද්දයි කියලා රාහුල කුමාරයෙක්ගන් ආවේ රාහුල කුමාරයාගේ සංස්කාරයන්ට අදාළව. තේන්නේ? ඒ බුද්ධ විෂයට ඔබ ඇඟිලි ගහන්න යන්න එපා. ඒ බුද්ධ විෂයෙන් ඔබ තීන්දුව තීරණ ගන්න යන්න. ඒක බුද්ධ විෂයක්. ඒ බුද්ධ විෂය රාහුල කුමාරයාට එහෙම කිව්වත් ඒ බුද්ධ විෂය විසාකාවට කිව්වේ නෑ. ඔබ කසාද බඳින්න එපා කියලා. ඔබ දැන් සෝවාන් ඵලයට පත්වෙච්ච තරුණයක් කසාද බඳින්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ විසාකාවට. බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ විසාකාවට දරුව දෙන්නෙක් ගෙන් නවතින්න කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ විසාකාවට මොණුපුරු මිනිපිරියන් සිය ගානක් හදන්න එපා කියලා. ඒ බුද්ධ විෂය. එතකොට මේ බුද්ධ විෂය අපේ විෂයක් බවට පත් කරගන්න එපා. ඔබ බුදුරජාණන් වහන්සේ කරපු දේ ඔබ කරන්න යන්න එපා. ඔබ සාරිපුත්ත මහරහතන් වහන්සේ කරපු දේ ගිහි ඔබ කරන්න යන්න එපා. යසෝදරා උත්තමාවිය කරපු දේ ගිහි ඔබ කරන්න යන්න එපා. එනිසා ඔබේ ධර්මයන් ගිහි ජීවිතයට අදාළවයි ඔබ සැලසුම් කරගන්න ඕනේ. එනිසා විසාකාව එදා සෝවාන් ඵලයට පත්වෙච්ච තරුණියක් හැටියට විවාහ ජීවිතයට පත් වෙලා දරුමුණුබුරන් සිය දෙනෙක් වඩා ලබලා පින්තුනේ විසාකාව මොකද කළේ? මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන මේ ආර්ය ෂ්ටාංගික මාර්ගය උපයෝගී කරගෙන තමා උතුම් සෝවාන් ඵලයක් සාක්ෂාත් කරලා ශාසන දායාදයන් ලබලා ඒ වගේම ශාසනේ ආරක්ෂා උදෙසා ශාසනේ හෙට දවස උදෙසා සංඝ සමාජයේ පැවැත්ම උදෙසා පින්තුනි සමාජයට සමාජිකෙන් සිය ගාණක් දායාද කළා. අන්න සැබෑ විදර්ශනාව ගිහි කෙනා. අන්න සම්මාදිට්ඨියෙන් පෝෂණය වුණා විදර්ශනාව. හොඳින් තේරුම් ගන්න. අපි අද මොකද කරන්නේ? අපි විදර්ශනාව කියලා ජීවිතයට එකතු කරගෙන පින්තුනි විදර්ශනාවේ අන්තයක් තුල දෘෂ්ටියක් තුල අපි හිර වෙලා තියෙනවා. අපේ විදර්ශනාව ගැන අපි හිතනවා ශාසනේ හිටගෙන ගවස් අපි හිතන්නේ නැහැ. අද පැවිදි කරන්න දරුවෙක් නැහැ. බලෙන් දරුවෝ ගෙනල්ලා පැවිදි කරන්නේ. පිරිවෙන පවත්වගෙන යන්න පන්සල පවත්වගෙන යන්න බලෙන් දරුවෝ ගෙනල්ලා පැවිදි කරනවා. මම මේ ඊයේ පෙරේද දවසක වාහනේ යනකොට පාරේ ඇයිනේ වාහනයක් නතර කරලා ඒ වාහනේ බැහැපු ස්වාමින්වහන්සේ කෙනෙක් ඉන්නවා. හොඳ මැදිවියේ ලස්සන ස්වාමින්වහන්සේ කෙනෙක්. මේ ස්වාමින්වහන්සේ ළඟ කාන්තාව දෙන්නෙකුත් ඉන්නවා. ඒ වාහනේ ආපු පිරිස මොකකට හරි තේ බොන්න හරි විවේකයට පාරේ ඇයිනේ බැහැලා. මේ ස්වාමීන් වහන්සේ ස්ථීවරයකුත් දරාගෙන මේ අවුරුදු 4ක් වගේ වයසක පොඩි සාමණේර කෙනෙක් වඩාගෙන ඉන්නවා. ඒ සාමණේරට අවුරුදු 5ක් නෑ. මේ පුංචි දරුවෙක් පැවිදි කරලා. මේ පුංචි දරුවා මේ තාත්තා කෙනෙක් පුතෙක් වඩාගෙන ඉන්නවා වගේ මෙහෙම වඩාගෙන මහපාරේ ඇහිණි අර කාන්තාව දෙන්නත් එක වාහනේ ළඟ ඉන්නවා. තේන්නේ? ඇයි ඒ? මේ දරුවෝ බලෙන් පැවිදි කරනවා. තේන්නේ? පන්සල පිටටයයි කියලා පන්සල් දේපල පිටටයයි කියලා මේ දරුව බලෙන් පැවිදි කරනවා. මොකද කැමැත්තෙන් පැවිදි වෙන්න පිරිස අද සමාජය තුල නැහැ. ඇයි? ජනගහණය වේගයෙන් අඩු වෙනවා. සිංහල බෞද්ධ ජනගහණය වේගයෙන් අඩු වෙනවා. ඇයි? සිංහල බෞද්ධයා එක දරුවගෙන් සීමා වෙලා. ඇයි? අනිත්‍යයි. ඔය අනිත්‍ය විසාකාව ළඟ තිබෙන්නේ නැහැ. සෝවාන් ඵලයට පත් වුණ විසාකාව ළඟ ඔය අනිත්‍ය තිබෙන්නේ නැහැ. නමුත්
ඔබ ඔය අනිත්‍ය තුල එක දරුවට සීමා වුණත් ඔය අනිත්‍යෙන් ඔබව සෝවාන් ඵලයටපත් වෙලත් නැහැ දරුවොත් සමාජයට නැහැ ඒක තේරුම් ගන්න ඕනේ සමාජයට පිරිවරත් නැහැ ඔබ සෝවාන් ඵලයටපත් වෙලා නැහැ ඒක තේරුම් ගන්න නමුත් විසාකා උපාසිකාව තමන් සෝවාන් ඵලයටපත් වෙලා දරුමුණු බොරුමුණු සිය ගානක් සමාජයට දීලා ශාසනේ ඒ පැත්තෙන් ශක්තිමත් කළා සංඝ සමාජයට පිරිවර ලබලා දුන්නා ඒ නිසා අපි මේ බෞද්ධ ජනතාව මේ වඩන්නා වූ මිච්ඡා අනිත්‍ය නිසා අනිත්‍ය අර්ථයක් ජීවිතයට එකතු කරගන්නේ නැහැ අනිත්‍යේ ආස්වාදයේ තුලයි ඉන්නේ අනිත්‍ය අර්ථයේ තුල ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් නැහැ ඒ බෞද්ධ ජනතාව හෙට ශාසනයට වෙන්නේ මොකක්ද කියලා හිතන්නේ නැහැ ශාසනයට වෙන්නේ මොකද්ද කියලා හිතන්නේ නැහැ දැන් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මම මේ ධර්මයෙන් ගන්න තියෙන සියලුම ශක්තිය ජීවිතේට ගන්නවා මම ධර්මයේ ආරක්ෂාව ජීවිතේට ගන්නවා ධර්මයේ ශක්තිය ජීවිතේට ගන්නවා ධර්මයේ ශක්තිය ජීවිතේට අරගෙන මගේ විමුක්තිය විතරක් නෙමෙයි මම බලන්නේ මම ශාසනයේ හෙට දවසත් බලනවා මම ශාසනයේ හෙට දවසත් බලන නිසායි ඔබ ඉදිරියේ මේ මොහොතේ පින්වතුනි මේ ධර්මයත් ඔබට දේශනා කරන්න නැත්නම් මට අවශ්‍ය නැහැ ඈත දුරබැහැරක ඉඳන් මෙතෙන්ට අවිල්ල ඔබට මේ ධර්මයේ කියලා යන්න මට අවශ්‍ය නැහැ පැය ගණන් බණ කියන්න එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපි අපේ විදර්ශනාමය අර්ථයන් අපේ විමුක්තිය සාක්ෂාත් කරනවා වගේ අපිට යුතුයකමක් තියෙනවා භික්ෂූන් හැටියට මේ ශාසනය හෙට දවසට ආරක්ෂා කරන්න බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලදී උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරපු වෙලාවේ වසවර්ති මාරයා එනවා ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ දැන් ඔබේ කටයුතු හරි ඔබ හය අවුරුද්දක් මේ අප්‍රමාණ කැපවීම කළේ බුදු වෙන්නනේ දැන් ඔබ බුදු වුණා හරි දැන් ඔබේ අරමුණ ඉවරයි මෙතනදිම පිරිනිවන් පාන්න මෙතනදිම පිරිනිවන් පාන්න මින් ඉස්සරහට යන්න බෑ ඔබේ බුදු වීම උදෙසායි මේ දේ කළේ දැන් ඔබමයි කියන්නේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ඔබ අවබෝධ කළේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ඒ නිසා දැන් ඔබ පිරිනිවන් පාන්න මෙන්න මාරයා පළවෙනි පාඩම බුදුරජාණන් වහන්සේට කියලා දෙනවා සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරලා බුදුරජාණන් වහන්සේට මුල්ම පාඩම කියලා දෙන්නාවේ මාරයා මොකද්ද පාඩම බුදුරජාණන් වහන්සේ ඔබ අවබෝධ කළා සංස්කාරයන් අනිත්‍යයි කියලා දැන් මේ බුද්ධත්වයේ අවබෝධ කළා මේක අනිත්‍ය වූ ධර්මයක් දැම්ම පිරිනිවන් පාන්න බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ සංස්කාරයන් අනිත්‍යයි කියලා ලෝකෙට සිංහනාද කරපු බුදුරජාණන් වහන්සේ කියනවා මාරය මම පිරිනිවන් පාන්නේ ඔබ කියන පළියට මම මේ ධර්මයේ ලෝකයාට දේශනා කළා මේ සංඝ සමාජයේ ගොඩනගනතුරු මේ සංඝ සමාජය සම්මා ඥානයන්ගෙන් සම්මා විමුක්තියෙන් සාක්ෂාත් වෙනතුරු මේ සංඝ සමාජය මේ ධර්මයේ ලෝකයේ තුල පතුරවනතුරු මාරය මම් පිරිනිවන් පාන්නේ අන්න බුදුරජාණන් වහන්සේගේ අනිත්‍යය දැන් අපි බලාපොරොත්තු වෙන අනිත්‍යය බුදුරජාණන් වහන්සේගේ අනිත්‍යය අතර වෙනස බලන්නකෝ එන අපි හිතන විදිහට නෑ මම කසාද බඳින්නේ නෑ කසාදයේ දුකක් නෑ මම දරුව හදන්නේ නෑ දරුව දුකක් නෑ මම එක දරුවගෙන් සීමා වෙනවා දෙක දුකක් මම දෙකෙන් සීමා වෙනවා තුනට යන්නේ නෑ පිංගතුනේ එහෙම වුණා නම් බුදුරජාණන් වහන්සේටත් තිබ්බා හරි මම බුද්ධත්වයට පත් වුණා මාර්යා මට කියන පිරිනිවන් පාන්න කියලා මම පිරිනිවන් පානවා කියලා එහෙනම් ඔයා අපිට වඩන මිත්‍යා අනිත්‍ය බුදුරජාණන් වහන්සේටත් ගන්න තිබ්බා නෑ බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය සම්මානිත්‍යක් දස පියවරෙන් පෝෂණය වුණා වූ අනිත්‍යක් ඒ නිසා නිරතුරුවම බුදුරජාණන් වහන්සේ කරපු දේ ආර්යයන් වහන්සේලා කරපු දේ ගිහි පින්වතුන්ලා කරන්න එපා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් හැටියට අපි වෙහෙස නොබලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ඔබලාට දෙනවා තේන්න ඔබලා මේ චතුරාර්ය සත්‍ය ප්‍රයෝගී කරගෙන ලෞකික සැපය ලෝකෝත්තර සැපය ජීවිතයට එකතු කරගන්න ඒ ලෞකික සැපය ලෝකෝත්තර සැපය ජීවිතයට එකතු කරගනිද්දී ඔබ දක්ෂ විය යුතුයි විසාකාවක් වෙන්න ලෞකික සැපය ලෝකෝත්තර සැපය ජීවිතයට එකතු කරගන්නවා වගේම ඔබ විදර්ශනා නුවණ ජීවිතයට එකතු කරගෙන ඔබ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන ධර්මයේ අර්ථයන් ඔබ ජය ගන්නවා වගේම ඔබ දක්ෂ වෙන්න ඊළඟ પરම්පරාවක් බිහි කරන්න. මොකද මේ ශාසනය ඉදිරියට යන්න ඕනේ. හෙට පැවිදි වෙන්න දරුව නැත්නම් පැවිදි කරන්නේ නුසුදුසු දරුව නම් පැවිදි කරන්නේ බලෙන් දරුව අරගෙන නම්
පින්වත්නි හෙට සාසනීය ගැන රැකවරණයක් නැහැ. අද වේගයෙන් සමහර ස්වාමීන් වහන්සේලා සිවුරු ඇරලා යනවා. තරුණ භික්ෂුන් වහන්සේලා අලුත් පැවිදි වෙන භික්ෂුන් වහන්සේලා ශක්තිමත් අනාගතයක් කරා යන බවක් පේන්න නැහැ. ඒ නිසා සමාජයේ දක්ෂ විය යුතුයි. තේරෙනවද? මම කසාද බඳින්නේ නැහැ කියන තැන නවතින්න නෙමේ. මම එක දරුවගෙන් සීමා වෙනවා කියන තැන නවතින්න නෙමේ. මං දරුව දෙන්නගෙන් සීමා වෙන තැන නවතිනවා නෙමේ. ඔබ දක්ෂ වෙන්න. මට ඔබට කියන්න බෑ දරුව හදන්න කියලා. නමුත් මම මේ ධර්මයේ විග්‍රහ කරනවා විසාකාවට අදාළව. සැබෑ අනිත්‍ය සංඥාවට අදාළව, සැබෑ විදර්ශනාවට අදාළව, සැබෑ සෝවාන් ඵලයට අදාළව ගිහිපින් වතුලාගේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ තීරණයක් කරන් තියෙනවා නම් මම දරුව දෙන්නයි හදන්නේ කියලා. ඔබ දැන් තීරණයක් ගන්න. නෑ මම දරුව දෙන්නයි හදන්නේ. හරි. නමුත් මම ශාසනය උදෙසා තුන්වෙනි දරුවෙක් හදනවා කියන කාරණයට එන්න. තුන්වෙනි දරුවෙක්. ඒ දරුවා ශාසනයට දෙන්න. මොකද ඔබ මේ වඩන මිච්ඡා අනිත්‍ය තුලින් ඔබ අනිත්‍ය ආර්ථ්‍ය ජීවිතයට ගන්නෙත් නැහැ. ඔබ සැබෑ සෝවාන් ඵලයට පත් වෙන්නෙත් නැහැ. ඔබ අනිත්‍ය ආස්වාදයේ තුල ඉන්නේ. නමුත් ඒ අනිත්‍ය ආස්වාදය නිසා ඔබ සමාජය බුදු දහම පෝෂණය කරන්න මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න මේ සිංහල බෞද්ධ ගහණය වර්ධනය කරන්න ඔබ උපකාර කරන්නෙත් නැහැ. අවසානයේ මොකද වෙන්නේ? මේ යන ක්‍රමයට ගියොත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මම ඔබට නැවතත් කියන්නේ ඔය ගිහි ජීවිත බැඳීම් සියල්ල අතහැරලා පැවිදි වෙලා උතුම් පැවිදි උපසම්පදාවට පත් වෙන්න කියලා. නමුත් මං කොච්චර කිව්වත් ඒක සිද්ධ වෙන්නේ සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුල. නමුත් සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුල ඊට අදාළ සුදුසුකම් ඔබ තුල තාම නැත්නම් ඔබ දක්ෂ විය යුතුයි. ගිහි ජීවිතයේ තුල ඔබත් විදර්ශනා නුවණේ ශක්තිය ජීවිතයට එකතු කරගෙන ඔබත් සෝවාන් ඵලයට පත් වෙලා පිංගතුණි ශාසනය ගැනත් හිතන්න. ශාසනයේ හිත ගැනත් හිතන්න. එහෙම නැතුව මේ සිංහල බෞද්ධ ගහණය අඩු වෙලා තව අවුරුදු 20ක් 25ක් යද්දී සිංහල බෞද්ධයා මේ රටේ සුළු ජාතියක් සුළු ආගමක් බවට පත් වෙන්න පුළුවන්. සිංහල බෞද්ධයා ඉක්මවල අනිත් ආගම් ඉදිරියට එන්න පුළුවන්. නමුත් ඒවා හේතුඵල ධර්මයන්. අවිද්‍යාව විසින් සකස් වෙන සංස්කාරයන්ගේ හේතුඵල ධර්මයන්. තව අවුරුදු 25කින් මේ රටේ සිංහල බෞද්ධ ගහණය ඉක්මවල අන්‍ය ආගමක් අන්‍ය ජාතියක් ඉහළට ආවොත් එහි කිසිම වරදක් මම කියන්නේ නැහැ. කිසිම ගැටුමක් මට ඇත්තෙත් නැහැ. ඒවා අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන සංස්කාරයන්ගේ ඵලයන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි මේ උත්සාහ ගන්නෙ ඔබේ සංස්කාර ශක්තිය ශක්තිමත් කරන්න. ඔබේ සංස්කාර පිනෙන් කුසලයෙන් පෝෂණය කරන්න. ඔබේ සංස්කාරයෝ සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පෙන් පෝෂණය කරන්න. ඔබේ සංස්කාරයෝ සීලෙන් පෝෂණය කරන්න. ඔබේ සංස්කාරයන් සීලෙන් පෝෂණය කරලා පින්වතුනි පිනට අදාළ ධර්මයට අදාළ දැනීම් තුලින් ඔබේ අනාගතය ශක්තිමත් කරලා දෙන්න. ඒ අනාගතය ශක්තිමත් කිරීමේදී ඔබ ලබන්නා උතුම් සෝවාන් ඵලය වගේම ඒ උතුම් සෝවාන් ඵලය සැබෑ සෝවාන් ඵලයක් නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෝෂණය වූ සෝවාන් ඵලයක් නම් පිංගතුනි ඔබ ඉන්න ඕනේ විසාකාව කියන තැන. එතනදී මම කියන්නේ නැහැ ඔබට දරුවෝ 10 දෙනෙකුට වැඩිය හදන්න කියන කාරණේ. මොකද අනේ පිරිසිදුතුමා දරුවෝ 4 දෙනා හිටියේ. නමුත් ඒ දරුවෝ හදද්දී අනේ පිරිසිදුතුමා සෝවාන් වෙලා හිටියේ නැහැ. උග්‍ර ගෘහපතිතුමා අනාගාමී ඵලයට පත් වෙද්දී බිරින්දෑවරු 5 දෙනෙක් ගෙදර හිටියා. නීත්‍යානුකූල බිරින්දෑවරු 5 දෙනෙක් ගෙදර හිටියා අනාගාමී ඵලයට පත් වෙන වෙලාවේ. ඒ නිසා නිරතුරුවම ඔබ දක්ෂ වෙන්න. ඔබ අනිත්‍ය සංඥාව ජීවිතයට එකතු කරගන්නවා වගේම ඒ අනිත්‍ය සංඥාව සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයෙන් සැබෙයින් පෝෂණය වුණ අනිත්‍ය සංඥාවක් නම් ඔබ ශාසනේ හිටගෙනක් හිතන්න ඕනේ. ඔබ ගැන විතරක් නෙමෙයි. මං භික්ෂුවක් හැටියට මං ගැන විතරක් නෙමෙයි හිතන්නේ. මං ගැන හිතනවා නම් මට ඔබට ඇවිල්ලා මේ ධර්මයේ දේශනා කරන්න අවශ්‍ය නැහැ. මම මේ මොහොතේ ඔබට වැඩසටහන් දෙකක්ම පටිගත කරනවා. තවත් වැඩසටහනක්. ඇයි ඒ? මම මං ගැන විතරක් නෙමෙයි හිතන්නේ. මම මං ගැන හිතනවා නම් මට මෙහෙම බණ කියන්න ඕනේ නැහැ. මම මං ගැන හිතනවා නම් පැය පහක් ඉඳගෙන ධර්මයේ දේශනා කරන්න ඕනේ නැහැ. මම ගැන හිතනවා වගේ මම ශාසනේ හිටගෙනත් හිතනවා. ශාසනේ හිටගෙනත් හිතනවා. ශාසනේ අනාගතය ගැනත් හිතනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මගේ ජීවිතය ආලෝකමත් කළා වගේ
මේ සම්මා සම්බුද්ධ ශාසනය අනාගත පරපුරු ගානක් ආලෝකමත් කරන්න ඕනේ කියන නිහතමානී නික්දේශී චිත්තය මට තියෙනවා. ඒ නිසා ඔබ තරුණෙක් තරුණියක් හැටියට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට ඔබ විදර්ශනා නුවණ ලබලා ඔබ සෝවාන් ඵලයට සැබවින්ම ඔබපත් වුණා නම් ඔබ ඔබ ගැන විතරක් හිතන කෙනෙක් නෙමෙයි ඔබ හැමතෙම තේරුම් ගන්න. ඔබ උතුම් සෝවාන් ඵලය නැමැති මේ උත්තරීතර ධර්මයේ ජීවිතයට එකතු කරගත්තේ මේ භයානක සතර අපායෙන් මිදිලා පින්තුනි මේ සුන්දර ආර්ය මාර්ගයට පත්ුනේ මේ සම්මා සම්බුද්ධ ශාසනය නිසාමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි ධර්ම රත්නය නිසාමයි මේ උතුම් තෙරුවන් ආරක්ෂා වෙන්න නම් සංඝ සමාජයේ ශක්තිමත් වෙන්න ඕනේ සංඝ සමාජයේ පිරිවර වැඩි වෙන්න ඕනේ සංඝ සමාජයේ ගුණාත්මක වෙන්න ඕනේ සංඝ සමාජයේ පිරිවර වැඩි වෙන්න නම් අපේ ධනමුරුබුරන් වැඩි වෙන්න ඕනේ පින්තුනි තමන් සෝවාන් ඵලයට පත් වෙලා සංඝ සමාජයේ ශක්තිමත් කරන්න ශාසන ආර්ථයන් ශක්තිමත් කරන්න ඒ ශාසන ආර්ථයන් ඊළඟ પરම්පරාවට අරන් යන්න අදාළ පසුබිම සකස් කරන්න විසාකාව තරුණ වියේ සෝවාන් ඵලයට පත් වෙලා පින්තුනි ඒ සුන්දර පූර්වාදර්ශය ගිහි පිංගතුල්ලාට කියලා දුන්නා. නමුත් මම නැවතත් කියනවා මම ඔබට කියන්නේ දරුවෝ 10 දෙනෙකුට යන්න කියලා. මම ඔබට කියන්නේ දරුවෝ 5 දෙනෙකුට යන්න කියලා. මම ඔබට කියන්නේ ඔබ එක දරුවෙක් නම් හදන්න බලාපොරොත්තු කරුණා කරලා මම දෙවෙනි දරුවෙකුටත් යනවා ඒ දරුවා ශාසනය උදෙසා. ඔබ දරුවෝ දෙන්නෙක් නම් හදන්න බලාපොරොත්තුව මම කියනවා ඔබ තුන්වෙනි දරුවෙකුට යන්න ශාසනය උදෙසා තුන්වෙනි දරුවා. ඒ තුන්වෙනි දරුවා නිසා ඒ දෙවෙනි දරුවා නිසා ඔබට අමතර දුකක් වෙනවා කියන මං කාරණේ දන්නවා. ඒ දරුවෙක් උදෙසා ඔබට අමතර මහා දුකක් විඳින්න වෙනවා කියන කාරණේ මම දන්නවා. නමුත් ඒ දුක ශාසනය උදෙසා විසාකා වින්දා. විසාකාවට ඕන නම් තිබ්බා එක දරුවගෙන් සැනසෙන්න, දරුවෝ දෙන්නගෙන් සැනසෙන්න. නමුත් දරුවෝ දෙන්නගෙන් සැනසෙන්නේ නැතුව තව වැඩිපුර දරුවෝ 8 දෙනෙක්ගේ දුක විසාකාව ගත්තේ අනාගත ශාසනයේ පැවැත්ම උදෙසා අනාගත සංඝ සමාජයේ පිරිවර වැඩිවීම උදෙසා එනිසා මේ සුන්දර වෙසක් පුරපසළොස්වක පොය දවසේ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ඔබට දුක උපදින කතාවක් නෙමෙයි කිව්වේ මම ඔබට කිව්වේ දරුවෙක් කියන්නේ දුකක් ඉපදීම කියන්නේ දුකක් නමුත් ඔබ ගිහි ජීවිතේ තුලයි ගත කරන්නේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම ඔබේ විදර්ශනා නුවණ ගැන හිතනවා වගේම ඔබේ සෝවාන් ඵලය ගැන හිතනවා වගේම අනාගත සම්මා සම්බුද්ධ ශාසනයේ ශක්තිය චිරස්තිය ආරක්ෂාව සංඝ සමාජයේ පිරිවර ගුණාත්මකභාවය වැඩි කිරීම උදෙසා ඔබට යම් දුකක් විඳලා ඒ දේ කරන්න පුළුවන් නම් ඒ විඳින දුක මේ ලෝක ධාතුවේ ඔබ විඳින උත්තරීතර දුකක් බවට පත් වෙනවායි කියන කාරණය මෙසිතින් මතක් කරනවා. පින්තුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ බොහොම සුන්දර රාත්‍රියක් අපේ ජීවිතයේ උදා වුණ සුන්දර රාත්‍රියක් එනිසා කල්පනා කරන්න මේ සුන්දර වෙසක් පුර පසළොස්වක පොයේ දවසේ විදර්ශනා රාත්‍රිය සවන්ේ කිරීමෙන් රැස් කරගත්තා වූ සියලුම විදර්ශනාමය කුසල් ධර්මයන් මුලින්ම ඒ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළා වූ අප්‍රමාණ පින්වතුලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් අපට උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වත් සාරද මහත්මයාටත් ඒ සිරස ප්‍රදානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා සියලුම පින්වතුලාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි